අපට අවශ්‍යයි අවශ්‍යතාවය තුල ඉන්න මොකද්ද වචනේ මගේ පින්නන්ති අවශ්‍යතාවය තුල ඉන්න මට ඒ ඒවය කොහොමද ඉංග්‍රීසියෙන් කියලා අපේ පින්නතුන් අහලා දැන සරලව ගත්තොත් සිංහලයේ කියන මේ වචනේ හරි වැදගත් මොකද්ද අවශ්‍යතාවය මේ ඔබනම් ලෝකනවා කරේ ඔය මොනවාද අවශ්‍ය නම් නිකම් කියනෝ නේ බොන්න කෑලක් දාලා වෙන්නේ අවශ්‍යතාවය එතන ඉඳගෙන තව වචනයක් තියෙනවා සිංහලේ උවමනා මොකද වචනේ උවමනා දෙබල මට අවශ්‍යයි මට උවමනායි මේක දෙකක් මොකද දෙකක් මට අවශ්‍යයි කෑම මට අවශ්‍යයි ගෙයක් දොර මට අවශ්‍යයි බෙහෙත් මට අවශ්‍යයි අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් මේ මේක අවශ්‍යයි දැන් හාමුදුරුවන්ට පෞගිය වස්තු මාසේ මොනවද දුන්නේ චීවර පින්දපාත සේනාසන ගිලන්පස නේ ඔය හතර අවශ්‍යයි මිනිස්සුන්ට ඉන්න තැනක් ඕනේ අඳින්න ඕනේ දැන් අපි හිතමු කැම මේසෙකට ගියා පෞලිලි ඉපදෙන කැම මේසෙට ආවා අමුණ පස්සේ එතන තියෙනවා සාමාන්‍ය පෝෂිත ආහාර වේල බත් එකක් තියෙනවා මාළු කැඳපුත් තියෙනවා තව මොනවාරි එළවලු තියෙනවා දැන් මෙයා ප්‍රෝටීන් නේද මාංශ ගන්නකොට ඔව් ලිපිඩ මේදය තෙල් වලට ඕනේ මා මේ පැත්තේ පිෂ්ඨ ධාතු ඔය විදිහට ඔය කොහොමද ටික ගන්න පුළුවන් ආහාරයක් තියෙනවා එතන තියෙන අපි දුමු හාල් මැස්ස දැන් අපි පොතේ කියලා අම්මා මම ඔය වහන්නේ මට ඕනේ මස් කෑම දුකේන මම දෙකම ගන්නෙ මට පුළුවන් බිත්තර කොම්බල තාත්තේ මහත්තේ කියනවා මට ඔය එකක් හිතේවා අර ඊයේ නැති ඉතුරු වෙච්ච කරුණ වල දෙකක් දැන් දැන් ඔලිට කියන්නේ දැන් ඒ අහමි මොනවද මොනවද අහමි උවමනා ඒ අහමි මොනවද උවමනා අවශ්‍යතාවයෙන් අපිට සම්පූර්ණ වෙන්න පුළුවන් අවශ්‍ය කරන විදිහට පෝෂිත ආහාර දෙනවා. නමුත් දැන් අපි එක්කෙනෙක් වෙනාගේ කැමැත්ත අර පෝෂණය නෙමෙයි ආහාරය නෙමෙයි අපි බලන්නේ. මගේ උවමනා ඒක ඉදිරිපත් කළා. එවනම් බුදුතමනේ ඉදිරිපත් කරන ඔය අපිච්චතා හේවත් අල්පේච්ඡතාවය කියන එකට හොඳම වචනේ මොකද්ද? අවශ්‍යතා. අවශ්‍යයි. හැබැයි උවමනා පස්සේ දුවන හින්ද තමයි එංගරන් දෙකට එන්න ඒ අවශ්‍යතාවය තුළ අපිට තනන්න තමයි විපාක වැඩිකින් කර ඒව හොඳයි නේ ඒව කියලා නෑ මගේ වෙන දැන් ඕක කිව්වම දෙක සැරේ තන්තගාමි වෙන්න එපා මේ කපි හොයන්න ඕනේ අපි ඒක කතා කරනවා දැන් අපිට සරලව තේරුම් ගන්න ඕන දේ තමයි මොනවද මට අවශ්‍ය මම අවශ්‍යතාවයෙන් ඉන්න ඕනේ ගෙවල් වල ප්‍රශ්න වලට මුල එහෙමනම් දැන් ඔබට හේතු වුණා හෙළුණා තේරුණා මොකද්ද උවමනාවන් ඉදිරිපත් වෙනවා අවශ්‍යතාවික හොඳටම තියෙනවා ඒ වුණාට එතනින් සතුටු වෙන්නේ නැහැ ඔන්න බුදු දහමේ සහ විද්‍යාවේ වෙනස හොයා ගන්න ඕන තැන මොකද්ද දෙක බුදු දහම ඊළඟට විද්‍යාව මම මේ වචනේ දෙච්චර කැමති නැහැ විද්‍යාව කියන්නේ බුදු දහම තමයි ලෝකේ තියෙන විද්‍යාව ලෝකේ තියෙන එක විද්‍යාව මොකද්ද බුදු දහම අපේ රටේ ඔය සයන්ස් කියන එක ගියා එහෙ ගියා මෙහෙ ඉන්න විද්වත්තු ටික එකට එකතු වෙලා ඒක පරිවර්තනයේ වචනයක් දැම්ම විද්‍යාව කියලා දැන් අපි ඔකේ මොනවා වෙලා මෙන්නතුල සයන්ස් තියෙනවා අපි අපේ රටේ තියෙන විද්‍යාව අපේ විද්‍යාව ධම්මසබ්බතම් සූත්‍රයේ තියෙනවා නේද ඥානං උදපාදි පඤ්ඤා උදපාදි ආලෝක උදපාදි විද්‍යා උදපාදි කියලා අපි තියෙනවා බොහොම ඉහළ ඔය ඕක නෙමෙයි ද්‍රව්‍ය ගැටලලා ඇති කරන එක නෙමෙයි දැන් උඟ දිනේ කැමති ඕක විද්‍යාත්මකව කොහොමද
පොඩිකාගේ උපන්දි නේලු උඹලෙක්ක දිනාවේ ඇත්ත කියලා පොඩිගේ උපන්දි පොඩිගේ උරුවේද වේ කලරෙන්ද කුකුළු මේ පිටිනානේ සම්මි කලගොන නම් කියනවා නේ අකේ ඉතන අපි ඇති කළා ඌමලා දැන් අම්මා කියනවා අපච්චිද තාත්තට කියනවා එමුනේ ඔය ලොකුණාමිය ඔය ගෙවල් ගානේ යන්නේ අපේ ගෙදර කල ගෘපවාණිය නැති ඉඳන් බ්ලැක් ඇන්ඩ් වයිට් කලර් නෙමෙයි නේද ඒක දෙයින්ද කියන 24 කම එක දැන් මේක ඕනේ කාටද අම්මාට හැබැයි දාන්න කාට පිටින්ද පොත පිටින් ඔහොම දාන්න කියනවා මේ තරණ පළපුරට අපේ පැටවුන්ට තියෙනවලු තරුණ ආසනය කියන එක. දැන් මේක තියෙන්නේ කාටද? මේ තියෙන්නේ. ඒක දාන්නේ අපේ දරුවන්ගේ පිටින්. බුදුහාමුදුරුවෝ මේක ලස්සනට තේරුම් කරලා දෙනවා. පින්වත වටහා ගන්න කියලා ඔබ පළමුව ඔබ කවුද කියලා. පළමුව වටහා ගන්න ඕනේ මොකද්ද? තම කවුද කියලා. මං සරලම හෙව්ව ඔබ දන්නවද ඔබ කවුද කියලා? නෝ සමහර කටවලු වල නෑ කියනවා නේ. තමන් දන්නවද තමන් කවුද කියලා? දැන් අපි ලෝකේ හොයන්න ඕනේ තමන් ගැනද අනිත් ගැනද? කවුද ගැනද හොයන්න ඕනේ? තමන් ගැන. එළිවිලා රැවටනම් රැවටලා දින්දට යනකම් පුළුවන් නම් නිින්දේ දිනොත් හීනේ අපි හොයන්නේ කවුරු ගැනද? අනුන් ගැන. ඒක අපේ කතාවක් නේ. ඔය අතරතුරේ තමන් ගැන හොයලා ඉන්නකො නේද? දැන් අපි උනන්දුද දැන් බුදුහාමුදුරුවෝ පළමුවෙන් අපිට ඉගෙනුණෝ පළමුවේ අවස්ථාවවලම කියලා දුන්නු අනුශාසනානේ බද්දවගිය කුමාරවෘත්තිසිතන මොකද කියන්නේ? දරුවනි අනුන් ගැන හොයන්ට පළමුව තමන් ගැන සෑන්න. කොහොමද ධර්මපදේ? අත්තානං උපමං කତ୍වා තමන්ට තමන් උපමා කරගෙන ඒක තන. ඊළඟට කියනවා අත්තාගි අත්ත නොනාතෝ නේද? තමාට පිට වෙන්නේ කවුද? තමන්මයි. ඒක තමන් ගැන සෑන්න. තමන් මොන වගේ කෙනෙක්ද? මේකේ වචනේ පංචික රට කමන්නේ අපි සාමාන්‍යයෙන් කියනවා කරුමේ කියලා. අපිට තියෙන කරුමේ මොකද්ද? ඇස් දෙක පිටවලා තින්නේ එළියට. තමාව වෙනන්නේ කන්දර පිටවලා තින්නේ ඒක අන්දේ නැහැ. මේ පැත්තට ටිකක් හිටියන බලන ස්වභාවයේ දැන් මෙහෙම අපිව මේගේ අමාරුවේ දාන්නම දෙවිද මේ රූපේ දීලා දින්නේ ඒක තමයි. එහෙනම් ඒක දැන දැන ඇයි අමාරුවේ වැටින්නේ? ඔන්නතර වෙනසනේ දැන් ටිකක් බලන්න ඕනෑට වැඩි දෙංගක් නේද? ඇහැට කන දෙන්න ඒක පවත්ත පිනද? ඉතින් අපි හැම වෙලේම වැරදි වලටම පිළිගන්නේ නැත්තම් වෙන කවුරු හරි වැරදි වලට කොන බමුණා